ඉතින් සුබ දවසක් කියලා පිළිගන්න කුසුම් බ්ලොග් YouTube channel එකට ඉතින් සියලු දෙනාම සාදරයෙන් ඉතින් අද හංගේරියාවට ඇවිල්ලා ඉන්නේ මම ගිය සතියේ තමයි ආවේ ඉතින් ප්‍රොජෙක්ට් එකකට ආවේ ඉතින් මම ඉන්න තැන පොඩ්ඩක් පෙන්වන්න කියලා හිතුණා මොකද දැන් හංගේරියන් වර්ක් වීසා එහෙම නැත්නම් හංගේරියන් වලටත් හුඟක් වේකන්සිස් තියෙනවා ඉතින් හැමතැනම වගේ ඉතින් ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි හදන්නේ ඉතින් ඉතින් ඉන්න තැන පොඩ්ඩක් පෙන්වන්න ඕනි කියලා හිතුණා ඉතින් අවට මම පෙන්වන්න ඉතින් මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්න ඉතින් අපි ඉන්න තැන place එක කොයි වගේ එකක්ද මොන වගේ තැනකද ඉන්නේ ඇවිල්ලා නැවතිලා ඉන්නේ කියලා ඒ ගැන කතා කරන්න යන්නේ ඉතින් අපි අතුරට ගිහිල්ලා බලමු මේ තම්මන් gate එකට එළියෙන් ඉන්නේ එළිය පැත්තේ ඉතින් අපි ගිහිල්ලා බලමු ලස්සන place එක මම ඉතින් ඒක පෙන්වන්නම් ඔයාලට ඉතින් ගයිස් මේක තමයි අපි ඉන්න ගෙදර ඉතින් ගෙදර ඇතුළට යන්න කලින් අපි ඉතින් එළිය පැත්ත පොඩ්ඩක් බලලා යන් ඉතින් මේ ඇපල් ගස් වලට දකින්න පුළුවන් ඉතින් මේ අවට තියෙන ගෙවල් ඉතින් ඇත්තටම ලස්සනයි ඉතින් දැන් ක්ලයිමේට් එකත් වෙනස් වීගෙන එන්නේ ඉතින් ක්ලයිමේට් එකත් දැන් 7ට 8ට වගේ තමයි යන්නේ මේ ඇපල් ගස් වලට දකින්න පුළුවන් දැන් නම් ඇපල් නැහැ ඉතින් ඇපල් කාලේ දැන් ඉන්නේ ඉස්සරහට සීසනල් වීසා එහෙම ගොඩක් මේ යුරෝප් වලට තියෙනවා ඉතින් මේ බැටලු වගේක් මම දැක්කා විශේෂයෙන්ම මේක මේ ඒ අවට ඉන්න තැන තමයි තියෙන්නේ ඉතින් මේ ඔක්කොම පොලිමේ එයාලගේ ගේ ඇතුළට යනවා ඉතින් මේකේ මේ මම දැක්කා ඉතින් මේ යුරෝප් වල මම දැක්ක එකම දිහා තමයි මේ මේ හංගේරියාව වෙන තැන් වල නම් මම දැකලා නැහැ මේ වගේ බැටලුව ඉන්නවා ඉතින් අපි දැන් ඉස්සරහට යන් අපි ඉන්න පොට් එකට එහෙම නැත්නම් ගෙදරට මේක තමයි අපි ඉන්න ගෙදර මේ අපි ආපු වාහනේ අපි පස් දිනක් ඇවිල්ලා ඉන්නේ ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද පහසුකම් හොඳට තියෙනවද කොහොමද හංගේරියන් වල හෝටල් එහෙම නැත්නම් හොස්ටල් වගේ ඒවා තියෙන්නේ කියලා ඉතින් ඇතුළට යනකොට ඔයාලට මම පෙන්වන්න විශේෂ දෙයක් තියෙනවා ඒක මම අනිවාර්යෙන් පෙන්වන්න ඕනි මොකද දැන් මෙතන මේ අපිට තියෙන රෙස්ට් ඒරියා එකක් තියෙනවා ඕනනම් අපිට නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් ඒ වගේම ඊට අමතරව මෙතන අපිට තියෙනවා බාබකියු ඕනනම් බාබකියු දා ගන්නත් තියෙනවා සිගරට් බොනවා නම් ඉඳගෙන මොනවා ඩ්‍රින්ක්යක් දානවා නම් ඕන දෙයකට මෙතන පාවිච්චි කරන්න පුළුවන් ඒ විදිහට තමයි තියෙන්නේ ඉතින් මෙතන මේ බාබකියු දානවා නම් බාබකියු දා ගන්න පුළුවන් අපිට මං කලින් පෝලන් වල ඔයගේ තනක බාබකියු දාපු වීඩියෝ එකකුත් කරලා තිනවා ඉතින් ඊට අමතරව ඔයාලට පෙන්වන්න ඕන විශේෂ දෙයක් තියෙනවා ඒක මම පෙන්වන්නම් ඒක අනිවාර්යෙන් පෙන්වන්න ඕන දෙයක් තමයි ඒ තමයි මෙහි දැන් මේ ගෙදර විශේෂත්වයක් තියෙනවා ඉතින් ඒක මම එළියට ගිහිල්ලා මම පෙන්වන්නම් මේ තමයි විශේෂත්වය දැන් ඔයාලට බලන්න පුළුවන් සෝලා පැනල් තමයි ගහලා තියෙන්නේ එතකොට මෙයාලා මේ ගෙදරට කරන්ට් එක අරගෙන නැහැ මේ සෝලා පැනල් වලින් තමයි ඉතින් මෙයාලා මේවා දුවන්නේ එතකොට මෙහි හුඟක් මේ අවස්ථාවවලදී හුඟක් ඔය මේ යුරෝප් වලම තියෙන දෙයක් තමයි මේ මෙයාලා සෝලා පැනල් වලින් තමයි හුඟක් ෆැක්ටරි අර වගේ ආයතන ලොකු ආයතන පවා දුවන්නේ ඉතින් ඒක නිසා ඒවට අවස්ථාවක් දීලා තියෙනවා ඉතින් මෙයාලා ඉතින් ඒකත් විශේෂත්වයක් දැන් මේ ළඟ අහපහට ගෙවල් වලත් ගහලා තියෙනවා එහෙම ඉතින් ඇතුළට ගියාම අපිට දකින්න පුළුවන් මෙතන කිචන් එක තියෙනවා කිචන් එකේ අපිට ඕන විදිහට ඕන දෙයක් හදාගෙන කන්න පුළුවන් කිසි අවුලක් නැහැ ඊට හැපෙත්තෙන් ෆ්‍රී වයිෆයි එක තියෙනවා වයිෆයි ෆ්‍රී මෙහි ඉතින් අපිට සියලු පහසුකම් මෙතන තියෙනවා හැමදේම ඉතින් මේ වගේ අපිට ඕන විදිහට උයාගෙන කරන පොඩ්ඩක් අපිලිවෙලයි මොකද අපි ගිය සතියාවේ මම අතින් සතියකට කලින් ආවේ ඉතින් පොඩ්ඩක් අපේ බඩුව රෝමව තියලා තියෙන හින්දා පොඩ්ඩක් අපිලිවෙලයි ගණන් ගන්න එපා ගැන ඉතින් අපිට ඕන විදිහට උයාගෙන කාලා බීලා ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ කිචන් එක ලස්සනට පිරිසුදුවම තියෙනවා හැමදේම ඉතින් අපිට ඕන විදිහට හැමදේම උයන්න පිහන්න හැම වාජනයක්ම හැදි ගෑරුප්පු හැමදේම තියෙනවා හැම කිසි ප්‍රශ්නයක් නැහැ
bathroom petraher no tem bathroom tut hondra pirisudu tiyena kisi avulak na I think me bathroom ekaha samana I think hama tanam wage tiyena ekama vidihata iting ekama style ekata iting ehema wenasak na iting bathroom wala nam bathroom pahasukan hama deema ewa superior tama tiyena iting hama dihama ith ewa nan kisi avulak na washing machine ekak tiyena ita passe thawa bathroom dekak tiyena iting meke api pas dena yawilla inne pas dena ada iting kisi avulak na ehema ona vidihata සුපෝගි බෝගි විදිහට ඉන්න තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊට අමතරව දැන් තියෙන්නේ උඩ තට්ටුවකුත් තියෙනවා මේකේ. මේක දැක්ක ගමන් නම් උඩ තට්ටුවක් තියෙනවා කියලා හොයන්න බෑ. ඒුණාට උඩ තට්ටුවකුත් තියෙනවා මේකේ. ඉතින් අපි මේ උඩ තට්ටුවට ගිහිල්ලා බලමු. දැන් කාමර කොහොමද පහසුකම් තියෙන්නේ? ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු උඩ කොහොමද කියලා. උඩත් සුපිරියටම තියෙනවා. එහෙම කිසි අවුලක් නැහැ. උඩ ඔයාලට මම පෙන්නන්නම්. ඉතින් දෙපැත්තට දැන් මේ පැත්තේ කාමරේ නම් වහලා තියෙන්නේ මොකද අපි පස් දෙනා ඇවිල්ලා නිසා දැන් මේකේ මේ දෙන්නෙක් ඉන්නවා පොඩ්ඩක් අපිලිලා තියෙනවා ගණන් ගන්න එපා. ඉතින් මේ උඩට වෙනම ඇටච් බාත්รูම් එකක් තියෙනවා. උඩ බෙඩ් දෙකක් තියෙනවා. ඉතින් උඩත් ඒකත් කිසි අවුලක් නැහැ. හොඳටම තියෙනවා. ඉතින් මෙහෙ ඉතින් අපි යන හැමතැනම ඉතින් හොඳටම තියෙනවා. මොකද අපි සල්ලි දීලා නේ මේවට ඉන්නේ. අපි හැබැයි විශේෂයෙන්ම අපි මේවට සතයක්වත් ගෙවන්නේ නැහැ. අපි ආයතනයෙන් තමයි ඉතින් හැමදේම ගෙවන්නේ. ඉතින් අපිට හැම ඉන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ යටට ගියාම යට ඔයාලට තියෙනවා මේක එක්කෙනෙකුට ඉන්න පුළුවන් සිංගල් විදිහට හදලා තියෙන ඉතින් තනි රූම් එකක්. ඉතින් ඒකත් පිරිසිදුවම තියෙනවා සුපිරියටම තියෙනවා ටීවී එකක් අසයි කරලා තියෙනවා පහසුකම් හැම පහසුකම්ම ඇත්තරම තියෙනවා. ඉතින් අපි ඉතින් බලාපොරොත්තු වෙන්නේ ඉතින් Wi-Fi තමයි ඉතින් හුඟක් ඔය ඉන්ටර්නෙට් පහසුකම් තමයි ඒනවාට ඉතින් ඉන්ටර්නෙට් පහසුකම් කියලා කියන්නේ අපි පාවිච්චි කරන පෝලන් සිම් එක මෙහේ යුරෝප් ඕනි රටක පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒකේ අපිට මාසෙකට හැම මාසෙම ඉතින් යුරෝප් වලින් අනිත් යුරෝප් රටවල් වලටත් 1GB ඇඩ් වෙනවා. ඉතින් ඒක නිසා අපිට ඒ සිම් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගයිස් ওই කාරණා ගැන තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් අපි ඉන්න තැන තමයි ඉතින් සරලව පෙන්නුවේ. ඉතින් අපි ඉන්න ගිහිල්ලා ඉන්න හැම රටකම වගේ ඉන්න තැන් ඉතින් සාමාන්‍යයෙන් හොඳට තියෙනවා. එහෙම කිසි අවුලක් නැහැ. පහසුකම් තියෙනවා. ඉතින් මම ඉතින් අර හැමදාම පෙන්වන්නේ නැති නිසා ඉතින් විනසකටත් එක්ක පෙන්නුවේ. ඉතින් හුඟක් අය ඉතින් යුරෝප් වලට දැන් එන්න බලාගෙන ඉන්න නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් ඉතින් නැවත ඒ කියන්නේ වර්ක් පර්මිට් පටන් ගන්න තියෙනවා. පෝලන් විතරක් නෙවෙයි හංගේරියා, ස්ලෝවැකියා, චෙසියා එතකොට ඒ රටවල් වලටත් දැන් ජර්මනි හැමතු වර්ක් පර්මිට් පටන් ගන්න තියෙනවා සමහර ස්ථානවලින්. ඉතින් ඔයාලට ඒ ස්ථානත් ඒ කියන්නේ ඒ රටවල් වලට උනා ට්‍රයි කරන්න පුළුවන්. මොකද ඒ රටවලුත් මේ යුරෝප් යුනියන් එකට අයත් ඒවා. ඉතින් ඒක නිසා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට යුරෝපෙන්. ඉතින් අනිත් එක තමයි ඔයාලට යුරෝප් වලට ඇතුල් වෙන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේ දැන් හංගේරියා වගේ එතකොට හංගේරියා වුණත් එතකොට ස්ලෝවැකියා, චෙසියා කියන ඒ රටවල් වලට උනත් ඇතුල් වෙලා යුරෝප් වලට ඇතුල් වෙන්න. ඉතින් ඔයාලගේ අරමුණ යුරෝප් වෙන්න නම් ඉතින් ඒ රටවල් වලටත් ඇතුල් වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම ජැකට් එකක් දාන ඉන්නේ පොඩ්ඩක් සීතල තියෙනවා. ඒනකොට පෝලන් වල තමයි ගොඩක් සීතල. ඉතින් මෙහි පොඩ්ඩක් සීතල අඩුයි. මොකද දැන් මෙහි සාමාන්‍යයෙන් අද නම් උදේ 6ට විතර තිබ්බ 6ට 7ට වගේ තිබ්බා. ඉතින් දැන් දවල් වෙනකොට පොඩ්ඩක් අඩු වෙනවා. නමුත් පෝලන් වල එහෙම නෙවෙයි. පෝලන් වල පොඩ්ඩක් සීතල වැඩි කියන්නේ පොඩ්ඩක් ගොඩක් සීතලයි. ඉතින් අනිත් රටවල් එක්ක බලනකොට ඉතින් යුරෝප් වලට ඉතින් එන්න ඔයාලට අවස්ථාව ඉතින් ඕනිම රටකට ඇතුල් වෙන්න ඔයාලට ලේසි ක්‍රමයකින් ඇතුල් වෙන්න පුළුවන්. දැන් මොකද විශේෂයෙන්ම දැන් පෝලන් කියලා කියන්නේ දැන් එන්න දියුණු වෙන වීගන එන රටක් නිසා සීග්‍රෙන් දියුණු වෙන නිසා රටක් නිසා. මොකද මම හැමතැනම ගිහිල්ලා වැඩ කරන නිසා මම දන්නවා. දැන් මේ හංගේරියාවේ, ස්ලෝවැකියා ඒ වගේ අයත් ඇවිල්ලා පෝලන් වල වැඩ කරනවා. මොකද මේ යුරෝප් අය නෙවෙයි, ඒ කියන්නේ නන් යුරෝපියන් අය, ඒ කියන්නේ වෙනත් රටවල් වලින් ඇවිල්ලා ඒ රටවල් වලට ආපුවයි පෝලන් වලට එනවා. අය පෝලන් වල ජොබ් එකක් හොයාගන්නවා. එතකොට කොහෙද පෘතුගාල් වල ඉඳලා ඇවිල්ලා කට්ටිය ඇවිල්ලා ඉඳලා තියෙන වැඩ කරනවා දැන් පෝලන් වල. ඉතින් ඒක නිසා පෝලන් වල ලිවිං කොස්ට් එක අඩු නිසා තමයි මම හිතන්නේ එහෙම ගොඩක් අය එන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට චාන්ස් එක තියෙනවා ඉතින් මේ අනිත් රටවල් වලට ඇවිල්ලා වුණත් මෙහෙට එන්න. ඉතින් ඒක නිසා ඒක අමතක කරන්න එපා. ඔයාලට යුරෝප් වලට නම් එන්න ඕනේ තියෙන කිසි එන්න ලේසි රටකට ඇතුල් වෙන්න තමයි තියෙන්නේ. ඉතින්
ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් හමු වෙනවා. ඔයාලා මතක තියාගන්න කුසුම් බ්ලොග් YouTube channel එක subscribe කරලා තියන්න. ඔයාලා අහලා තියෙන ඒවා වලට මම අනිවාර්යයෙන්ම පිළිතුරු දෙනවා. මම දන්න දෙයක් නම් නැත්තම් දනු දන්න දෙයක් නම් මම හොයලා බලලා හරිය සම්බන්ධව කතා කරනවා. ඉතින් සමහරක් කියවන ඇත්තට දන්නේ නැහැ. මොකද මම නිතරම මම ප්‍රැක්ටිකලි අත්දින් දෙන දේවල් ප්‍රැක්ටිකලි ඇත්තටම අපිට තියරි වලට ගත්තට පස්සේ තියරි වලට කොහොමවත් ඉතින් මේවා වෙන්නේ නැහැ. වෙනතනුත් තියෙනවා. ඉතින් ඒක නිසා දැන් මම මෙහෙට ඇවිල්ලා ඉන්නේ රටවල් දෙකක් විතර පහු කරලා. ඉතින් මම මේ මගේ TRC එකක්වත් නැතුව තමයි ඇවිල්ලා තියෙන්නේ. තාමට TRC එකක්වත් නැහැ. මගේ වීසත් ඉවර වෙලා තියෙද්දි මම මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම නිතරම ප්‍රැක්ටිකලි අත්විඳින දේවල් තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඒක නිසා මේ මම subscribe කරලා ඉන්න අයට ඉතින් මගෙන් ඒ දේවල් සම්බන්ධව ප්‍රැක්ටිකලි මම අත්විඳින දේවල් මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් එයාලට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයක් වෙන දේවල් තමයි මම කියන්නේ. ඒක නිසා කිසි කෙනෙකුට කරදරයක් නොවි යුරෝප් වලට එන්න පුළුවන් විදිහට මම දන්න දේවල් තමයි මම ඉතින් කියලා දෙන්නේ. ඒක නිසා මතකයි තෝ subscribe කරලා තියාගන්න කුසුම් ලෝක YouTube channel එක. ඉතින් වෙන වීඩියෝ එකකින් හම් වෙනකන් ජය වේවා සිළු දිනාටම.